පුතේ ඊළඟට මජ්ක්‍ධිම නිකායේ සල්ලේක සූත්‍රය හරි ඒකේ තියෙනවා පුතේ පොඩ්ඩක් හදාගන්න දෙන්න බලන්න පාලි පාඩය සෝ වත චුන්ද අත්තනා කියලා එන්න ඕන පුතේ අත්තානා කියලා එන්නේ අත්තානා කියලා ඇත්තේ අත්තානා තානා කියලා ඇත්තේ තා යන තියෙනවා පුතේ අයින් කරගන්න ඈ අත්තනා එන්න ඕනේ අත්තනා 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 හයි පලිප පන්නෝ පරම් පලිප පන්නං උද්දරිස්ස තීති එන්න ඕනේ උද්දරිස්ස තීති පුතේ මෙන්න මෙහෙම උද්ද රිස්ස උද්දරිස්ස ती ती उद्धरिष्ट ती ती इधर पड़ी काकमाक क्या इधर हदा गंदे आमे महाप्राण दैन में इतने ने उद्ध उद्धरिष्ट ती ती उद्धरिष्ट ती ती उद्धरिष्ट ती ती नेतं तानं विज्ञति नेतं तानं विज्ञति हरे अभी एक तेरम लिया गम्मे में චුන්දය ඒකාන්තේම පාඩ පෑනේ වරන් ඇතුළේ චුන්දය ඒකාන්තේන්ම චුන්දය ඒකාන්තේන්ම චුන්දය චුන්ද චුන්ද පුතේ චු යන්නේ චුන්දය ඒකාන්තේන්ම තමා මඩේ එරි තමා මඩේ එරි තමා මඩේ එරි තමා මඩේ එරි මඩේ එරි ඔහු ඔහු ඒ කියන්නේ පුතේ තමා මඩේ එරි තමන් මඩේ එරිලා නේ තමා මඩේ එරි එරි ඔහු මඩෙහි එරුණු ඔහු මඩෙහි එරුණු මඩෙහි එරුණු ඔහු මඩෙහි එරුණු එරුණු අන් අයෙකු අන් අයෙකු අන් අයෙකු අන් අයෙකු නගාලන්නේය යන කරුණ 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 विद्यामान नोवे विद्यामान 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 नोवे विद्यामान नोवे देन වරහන වහලා නෝම පැනින්ග ඔයාලා කියන්න නෝම පැනින්ග කළු වෙන්න පුළුවන් නිල් වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ හරි නෝම පැනින්ග දාගන්න මේ අනුව සාස්ත්‍රවරයෙකු මේ අනුව සාස්ත්‍රවරයෙකු මෙමෙ සාස්ත්‍ර මෙතන සාස්ත්‍රවරයෙක් කියලා දෙන්න බරයෙකු කියලා හදාගන්න මේ අනුව සාස්ත්‍රවරයෙකු මේ අනුව සාස්ත්‍රවරයෙකු මේ අනුව සාස්ත්‍රවරයෙකු पूर्ण अवबोधय नुलबा पुते पूर्ण अवबोधय पुयन्नाय अलरायन्नाय मुर्दजनन्नाय पूर्ण अवबोधय नुलबा पूर्ण अवबोधय नुलबा पूर्ण अवबोधय नुलबा 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 श्रावकया हिक्म वीमट श्रावकया हिक्म वीमट श्रावकया हिक्म वीमट श्रावकया हिक्म वीमट वेरदरीम श्रावकया हिक्म वीमट वेरदरीम वेरदरीम हिक्म वीमट वेरदरीम श्रावकया हिक्म वीमट वेरदरीम वेरदरीम
වෙර දැරීම තමා මඩේ එරි 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 තවත් කෙනෙක් තමා මඩේ එරි තවත් කෙනෙක් මඩෙන් නංවාලීමට ඒ කියන පුතේ මඩෙන් උඩට ගන්න මඩෙන් නංවාලීමට තවත් කෙනෙක් මඩෙන් නංවාලීමට උත්සාහ දැරීමක් වැනිය උත්සාහ දැරීමක් වැනිය හරි උත්සාහ දැරීමක් වැනිය ඊළඟ පුතේ යථාවාදී තථාකාරී කියලා වල පුතේ තිත්තිරිපේලිය තියාගන්න ආය මේක ලියන්න ඕනේ යථාවාදී තථාකාරී කියලා හුණු තිත්තිරිපේලිය තියන්නේ ඒ කියන්නේ ගුණේ තව ඉස්සරහට යනවා යථාවාදී තථාකාරී කියලා මේක දැම තිත්තිරිපේලියක් දැම්මා යථාවාදී තථාකාරී තිත්තිරි තුනක් විතර දාන්න තිත් තුනක් විතර දාන්න මෙසේ යථාවාදී තථාකාරී බුදුරදුන් එසේ නොවූහ එහෙත් බුදුරදුන් එසේ නොවූහ කියන දේ කළහ කරන දේ කීහ හරි දැන් පුතේ මේකෙදි උදාහරණයක් තමයි මේ සල්ලේක සූත්‍රයේදී අපිට දෙන්නේ දැන් හිතන්නකෝ කෙනෙක් පුතේ මෙහෙම මඩ ගොඩක් තියෙනවා නේ ඔහොම මඩ ගොඩක් තියෙනවා දැන් මේකේ පුතේ කෙනෙක් ඔන්න එරිලා ඉන්නවා එතකොට මේ එරිච්ච එක්කෙනා ගොඩ ගන්න කියලා පුතේ තව කෙනෙක් මඩට පැනලා මෙයාව ගොඩ ගන්න උත්සාහ කරනවා දැන් මොකද වෙන්නේ දැන් මෙහෙම දැන් ලොකු මඩ ගොඩක තව කෙනෙක් එරිලා එයාව මඩ ගන්න තව කෙනෙක් ඒ මඩට පැනිනවා ඒකල මෙයා ගොඩ ගන්න උත්සාහ කරනවා දැන් මේකෙන් මොකද්ද වෙන්නේ කවුරු හරි කියන්න බලන්න මේකෙන් මොකද්ද වෙන්නේ කියලා ඈ මඩ ගොඩක දෙන්නම එරෙනවා ඕ දෙන්නම එරෙනවා නේ දැන් මෙයා උස්සන්න යද්දි මේක තව යටට යනවා ඊට පස්සේ මේක නා උස්සන්න යද්දි මෙයා තව යටට යනවා මඩේ ස්වභාවය එහෙමනේ මේ කරුණ පුතේ විද්‍යාමාන වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ කාරණය හරියන්නේ නැහැ කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේක වැරදි නේ මේක වැරදි එතකොට මඩේ ඉන්න කෙනා පුතේ මඩෙන් ගොඩට ගන්න ඕන නම් නිවැරදිම දේ තමයි අනිත් එක්කෙනා මඩ ගොඩෙන් එළිය ඉඳලා තමයි යාට උදව් කරන්න ඕන නේ අපි සරලව ගත්තොත් ලණුවක් හරි මොකක් හරි ලීයක් දාලා එයාට එන්න උත්සාහ කරන එක තමයි කරන්න ඕනේ. අර යන් මඩර පැන්නොත් එහෙම දෙන්නම එරෙන එක තමයි වෙන්නේ. දෙන්නටම ගොඩේමක් නැහැ. එතකොට බුදුහාමුදුරුව දේශනා කරනවා පුතේ මෙන්න මෙතනදී ශාස්ත්‍රවරයා පූර්ණ අවබෝධය ලබන්නේ නැතුව නේ ශාස්ත්‍රවරේ පූර්ණ අවබෝධය ලබන්නේ නැතුව අනිත් කෙනෙක් ගොඩ දාන්න යනවා කියන එක පුතේ මෙන්න මේහා සමානයි. ඇයි ශාස්ත්‍රවරයා හරියට පාර දන්නේ නැහැ. ශ්‍රාවකයාට කියලා දෙන්න පාර දන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ පුතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තමයි අනිත් අයට කිව්ව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. නේ? දැන් බුදුහාමුදුරුවෝ එතනදී පුතේ කෙලින්ම කියවනේ කාම සුඛල්ලිකාන යෝගයේ අත්ථ කිලමතාන යෝගයේ කියන දෙකම බැහැර කරලා මධ්‍යම ප්‍රතිපදාව වෙන්න. ඔයාලට ඒවා ඉස්සරහට හම්බෙන්නේ නැහැ.
ඒකන හරියට පුතේ බුදුහාමර පාර දන්නවා නේ අය වරදින්නේ නැහැ මධ්‍යම ප්‍රතිපදාව කියන පස්සේ අය වරදින්නේ නැහැ ඒ හරි පාර බුදුහාමඳුර ඒ පාර ගිහිල්ලා තමයි බුදුහාමඳුර හරියටම පාර කිව්වේ එතකොට යම් ශාස්ත්‍රවරේ පූර්ණ අවබෝධය ලබන්නේ නැතුව පුතේ ශ්‍රාවකයන්ට මේ අවබෝධය ලබා දෙන්න යනවා නම් මෙන්න මේ වගේ කියලා තමයි කියන්නේ එතකොට පුතේ පූර්ණ අවබෝධයක් නැති ශාස්ත්‍රවරයෙක්ගෙන් කිසිම වෙලාවක පුතේ කියන දේ ඒ ශාස්ත්‍රවරයා කියන දෙයක් කරන්නේත් නැහැ කරන දෙයක් කියන්නේත් නැහැ ඒක තමයි ස්වභාවය ඇයි එයා පූර්ණ අවබෝධය ලබලා නැහැ ඒ කියන්නේ ශාස්ත්‍රවරයෙක් විදිහට එයා පූර්ණ අවබෝධය ලබන්නේ නැතුව අනිත් අයට කියන්න යනවා නම් නේ එතකොටම පුතේ එයා කියන දේ වැරදීනේ කරපු දෙයක් නෙවෙයිනේ එයා කියන්නේ නේ එයා කරපු දෙයක් නෙවෙයි කියන්නේ එයා අවබෝධය ලබාගෙන ඉඳලා කිව්වත් හරි එතකොට එදා ශාස්ත්‍රවරු ගොඩක් හිටියා පුතේ බේමේ අතවාදී තථාකාරී ගුණේ නැති හැබැයි ඒ අතරින් බුදුහාමුදුරුවෝ යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්තයි කියලා කියන්නේ සරලව ගත්තොත් පුතේ සල්ලේක සූත්‍රයේ කියන්නේ අනිත් ශාස්ත්‍රවරු වගේ නෙමෙයි බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියන දේ තමයි කරන්නේ කරන දේ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ කියන කාරණේ තමයි ඔය සල්ලේක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ එතකොට පුතේ දැන් අර මඩේරිලා ඉන්න කෙනෙක් තවත් එයා අනිත් කෙනා මඩට පැනලා බේර ගන්න ගියොත් පුතේ ඒක හරියන්නේ නැහැ නේ එයා ගොඩ ඇවිල්ලා තමයි අර යට පුතේ උදව් කරලා එයා ගොඩ ගන්න උත්සාහ කරන්න ඕනි ඒක තමයි නිවැරදිම ක්‍රමවේදය හරි එතකොට සාස්ත්‍රවරයා නම් පුතේ පූර්ණ අවබෝධය ලබලා තමයි අනිත් අයට අවබෝධය ලබා දෙන්න යන්න ඕනි එතකොට සාස්ත්‍රවරයා එහෙම නොවුණු එතකොට ඒ කියන්නේ සාස්ත්‍රවරයා අවබෝධයක් ලබන්නේ නැහැ එයා කරපු දෙයක් නැතුව කොහොමද අනිත් ඇරි කියන්නේ කරන්න කියලා නේ බුදුහාමුදුරේ හැමෝම නැහැ බුදුහාමුදුර බුදු වෙලා තමයි පුතේ මාර්ගය කිව්වේ යන්න කියලා නේ එහෙනම් බුදුහාමුදුර එවන් සමාජයේ පුතේ බුදුහාමුදුර කියන දේ කරන දේ කියන සාස්වරයේ බවට පත් වුණා හරි ඔක මතක තියාගන්න හරි ඊළඟ එකට අපි යමු හරි දීඝනිකායේ ලෝහිච්ච සූත්‍රය හරි ලෝහිච්ච සූත්‍රය පුතේ ඒක ලියා ගන්න මෙම සූත්‍රය තුල පුතේ අපිට මේ සිලබස් එකේ දීලා තියෙනවා මෙන්න මේ කාරණා ටික ඉගෙන ගන්න ඕනි කියලා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් කියලා යද්දී ඔයාලා මේ ඔක්කොම සූත්‍ර දාලා ලියන්නේ. සූත්‍ර තුනයි තෝරගන්නේ. මම ඒක කියලා දෙන්නම්. කොහොමද ඒ ප්‍රශ්නය ආවොත් ඔයාලා උත්තරයක් ලියන්නේ කොහොමද කියන එකට අදාළව උදාහරණ ඔයාලා දන්නම උදාහරණ වලින් කියලා දෙන්නේ. අය අමුතු වගේ උගන්වන්න දෙයක් නැහැ. හරි. අපි ඊළඟට බලමු. ලෝහිත සූත්‍රය මෙම සූත්‍රය තුල චෝදනාවට ලක් වූ චෝදනාවට සුදුසු හරි යථාවාදී තථාකාරී දැන් ඒක දන්නවා ලියන්නේ යථාවාදී තථාකාරී මෙම සූත්‍රයෙන් චෝදනාවට සුදුසු වූ යථාකාරී තථාවාදී යථාකාරී තථාවාදී ගුණයෙන් යුක්ත නොවන ශාස්ත්‍රවරු තිදෙනෙක් දැක්වේ එම තිදෙනා පහත පරිදි වේ. මෙම සූත්‍රයේ තුළ චෝදනාවට සුදුසු වූ
යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ගුණයෙන් යුක්ත නොවන ගුණයෙන් යුක්ත නොවන ශාස්ත්‍රවරු තිදෙනෙක් පිළිබඳ දැක්වේ ශාස්ත්‍රවරු තිදෙනෙක් පිළිබඳ දැක්වේ තිදෙනෙක් පිළිබඳ දැක්වේ එම තිදෙනා පහත පරිදි වේ අනේ තුන් දෙනා පුතේ පල්ලෙහ ඉන්නවා කියලා තමයි කියන්නේ දැන් පුතේ මේ ලෝහිත්‍ය සූත්‍රයේදී දේශනා කරනවා හරිද දැන් කියන දේ කරන්නේ නැති කරන දේ කියන්නේ නැති ශාස්ත්‍රවරයෙක් නම් ඒ කියන්නේ ඒ වගේ ශාස්ත්‍රවරු ඉන්නවා ඒ වගේ ශාස්ත්‍රවරු තුන් දෙනෙක් දක්වනවා ඒ තුන් දෙනා පුතේ හැම වෙලාවකම චෝදනාවට ලක් වෙනවා කියන එක කියන්නේ ඒ කියන්නේ එයාලා ශාස්ත්‍රවරු විදිහට ඉන්න නුසුදුසුයි කියන එක කියන්නේ හරිද ඒ කියන්නේ යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ගුණේ නැති ශාස්ත්‍රවරු තුන් දෙනෙක් ඉන්නවා ආන් ඒ තුන් දෙනා සම්බන්ධව තමයි මේ කතා කරන්න යන්නේ හරි ඔන්න පළවෙනි එක කෙනා ඉන්නවා ඔන්න බලන්න ඔයාලට දාලා දෙනවා තමන් සමනාර්ථයට නොපැමිණ ශ්‍රාවකයන්ට දහම් දෙසන්නා ඔහුගේ දහම ශ්‍රාවකයෝ නොඅසති හරි එක ශාස්ත්‍රවරයෙක් ඉන්නවා පුතේ සමනාර්ථය කියන්නේ මොකද්ද නිකන් ඔයාලා කියන බාරනේ තමන් සමනාර්ථයට නොපැමිණ ඒ කියන්නේ මොකද්ද ඈ ඒ කියන්නේ පුතේ තමන් ධර්මය අවබෝධ කරගන්නේ නැතුව අනිත් අයට බණ කියන්න යනවා නම් ආන් ඒකෙනාගේ බණ අහන්නේ නැහැ කියලා කියන්නේ නේ ප්‍රායෝගික නැණි පුතේ ඒක හරි ඒක යටින් ඔයාලා උදා කියලා දාගන්න මෙහෙමයි ඈ දැන් ඔයාලට තියෙනවා තමන් සමනාර්ථයේද කියලා පළවෙනි එක ඒක පුතේ තමන් සමනාර්ථයේද කියන එක රතු ඔයාලගේ පාට පෑනෙන් උමු තරුමාක් කියලා දාගන්න එතකොට තමන් සමනාර්ථයේද පැමිණ කියලා තියෙනවා නේ සම නාර්ථයට පැමිණ කියලා ඔන්න ඔහෙම එකක් තියෙනවා හරි ඊළඟට පුතේ ඊළඟ එකක් තියෙනවා මෙන්න මෙහෙම තමන් ඒකෙත් පුතේ අර තමන් සමනාර්ථයට කියලා තියෙනවා මේ සමනාර්ථයට කියලා තියෙනවා හරි දැන් මේ දෙක මැද පුතේ හිඩසක් තියෙනවනේ මේ උඩ එකයි මේ කරුණු තුනක් තියෙනවනේ දැන් අපි පළවෙනි එකයි දෙකයි ගත්තාම පස්සේ දෙක මැද හිඩසක් තියෙනවනේ ආන් ඒ හිඩසෙන් පුතේ පාට පෑනක් අරගෙන උදා කියලා දාලා මෙහ පොඩි මාක් එකක් දාගන්න පොඩි ඉතලයක් දාගන්න තේරුම් නැත්නම් අහන්න ඒක තේරුම් නැත්නම් අහන්න වැරදි දෙයක් කියන්න එපා හරි එහෙනම් ලියාගමු මෙහෙම උදා ඉවත්ව යන්නියක් වෙත ඉවත්ව යන්නියක් වෙත එකෙන ඉවත් වෙලා යන කෙනෙක් වෙත ඉවත්ව යන්නියක් වෙත ඉවත්ව යන්නියක් වෙත යාමක් වැලිය ඉවත්ව යන්නියක් වෙත යාමක් වැලිය ඉවත්ව යන්නියක් වෙත යාමක් වැනිය ඉවත්ව යන්නියක් වෙත යාමක් වැනිය හරි ඒකටම තව උදාහරණයක් තියෙන මෙහෙම එකක් තියෙනවා හරි ඒක ලියා ගන්න හරි නොකමැත්තෙන් යන්නියක් නොකමැත්තෙන් යන්නියක් ඒ කියන්නේ තමන්ට කැමැති නැතුව කෙනෙක් තමන්ව දාලා යනවා නොකමැත්තෙන් යන්නියක් වැළඳ ගැනීමක් වැනිය 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 නොකමැත්තියක්
යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී අනිවාර්යෙන් පුතේ සාස්ත්‍රෝරේක් ගාව තියෙන්න ඕනි ගුරුවරේක් ගාව තියෙන්න ඕනි කියන දේවල් කරන්න ඕනේ කරන දේවල් කියන්න ඕනි දැන් අපේ රටේ වුණත් ගත්තාන් පස්සේ පුතේ දැන් ඔයාලා දැක්ක පහුගිය කාලේ නායකයෙක් ප්‍රතික්ෂේප වුණා නේ එතකොට මේ නායකයා ප්‍රතික්ෂේප වෙන්න හේතුව තමයි පුතේ එයා කියපු දේවල් ඇවිල්ලා කරේ නැහැ නේ ඒ වගේම තමයි කරපු දේවල් මහ ජනතාවට කිව්වෙත් නැහැ නේ ඒක නිසා පුතේ අන්න ඒ වගේ අයට ප්‍රතික්ෂේප වෙලා යන්න උනා. ඒ වගේ තමයි පුතේ නායකයෙක් වුණත් සාස්ෘවරයෙක් වුණත් අනිවාර්යයෙන්ම පුතේ කියන දේවල් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි. කරන දේවල් කියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනි. නේ? එහෙම නොවුනොත් පුතේ එයා චෝදනාවට ලක් වෙනවා කියලා තමයි මෙන්න මේ සූත්‍රය දෙන්නේ. එතකොට මේ ගුණේ නැති අයගේ ස්වභාවය කියන්නේ. දැන් ඒ වගේ අය පුතේ තමන් සමනාර්ථයට පැමිණෙන්නේ නැතුව එයා දහම අවබෝධ කරන්නේ නැතුව අනිත් අයට අවබෝධ කරවන්න යනවා වැඩක් නැහැනේ ඒ කියන්නේ පුතේ තමන් අවබෝධ කරන්නේ නැතුව අනිත් අයට අවබෝධ කරන්න ගිහිල්ලා වැඩක් නැහැනේ නේ එතකොට එයාගේ ධර්මය අහන්නෙත් නැහැ උදාහරණයක් තියෙනවා බුදුහාමුදුරුවෝ පුතේ මේ සූත්‍රය තුළ තියෙනවා ඉවත්ව යන්නියක් වෙත යාමක් වැනිය නේ තමන් එපා කියලා ඒ ඉවත්ව යන්නේ කුණත් එහෙමයි ඈ තමන් එපා කියලා කාන්තාවක් හැරදාලා යනවනම් ආයේ ආපස්සේ ගියා කියලා පුතේ තේරුමක් නැහැ තේරුමක් නැහැනේ නේ ඒක පිරිමි පාර්ශවයේ ගත්තත් එහෙමයි තමන් එපා කියලා යනවනම් ආයේ ඊපස්සේ ගිහිල්ලා තේරුමක් නැහැ මොකද සූත්‍රානුසාරයෙන් ඔළුවට දාගන්න ඕනේ දේවල් හරිද නැත්තම් ඉවත්ව යන්නියක් වැළඳ ගැනීමක් වැනිය නේ ඒක ඉන්න බෑ කියලා යනවා ගිහිල්ලා බදාගෙන යන්න එපා කියලා ගියා බදාගෙන ඉන්න වැඩක් නැහැ යනවා යන කෙනා යනවා යන්න දෙන්න. හරි ඊට පස්සේ පසුතැවෙන්න දෙන්න. හරිද? එතකොට ඉවත්ව යන්නියක් වෙත යාමක් වැනිය කියන්නේ පුතේ කොච්චර අපි පස්සෙන් ගියත් වැඩක් නැහැ. කොහොමත් යනවා. ඒ ඉවත්ව යන්නේකුත් එහෙමයි. හරිද? ඒ වගේ තමන් සමනාර්ථයේ පැමිණෙන්නේ නැතුව අනිත්යයට දහම් දෙසන්න යනවනම් පුතේ ඒ ශ්‍රාවකය වැදගත් නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ කියන දේ කරන දේ කියන දේ කරන කරන දේ කියන්නේ නැති සාස්ෘවරුන්ගේ ගුණය ඕ සාස්ෘවරු මේ වගේ ස්වභාවයෙන් යුක්තයි කියලා ඔය සූත්‍රයෙන් කියන්නේ. හරි. ඊළඟට හරි. ඒක පුතේ අර වගේ තරුමක් කියලා දාගන්න. ඒක බලන්න තියෙනවා. තමන් සමනාර්ථයට නොපැමිණ ශ්‍රාවකයන්ට දහම් දෙසා ඔවුන්ට ධර්මය අවබෝධ කරවන්න. හරි. දැන් තමන් පුතේ අවබෝධය ලැබලා නැහැ. හැබැයි මොනවා හරි දෙයක් කරලා ඔන්න අවබෝධය ලැබවනවා. හැබැයි එතකොට ඒ සාස්ෘවය වැඩක් නැහැනේ. ඇයි ඒ? තමන් දෙයක් කරගෙන නැහැ. නේ? අනිත් පැයට දෙයක් කරාට පුතේ තමන් දෙයක් කරගෙන නැහැ. බුදුහාමුදුරුව කියන්නේ අත්තානමේව පටමං පතිරූපේ නිවේසේ. නේ? තමන් අවබෝධය ලබලා තමයි අනිත් පැයට අවබෝධය ලබා දෙන්න යන්නේ. ඒක නා තමයි නිවැරදි. නේ? හරි. එතකොට තරුමාක්කයක් දාලා පුතේ ඊළඟට ලියාගන්න මෙහෙම. ඒකේ තරුමාක්කේ දාගන්න. තරුමාක්කේ දාලා අර වගේ උදාහරණයක් ලියන්නේ නැහැ. හරි ඒ උදාහරණය ලියාගෙන මෙහෙම හරි තම කෙත අතහැර අනුන්ගේ කෙත් ඒ කියන්නේ පුතේ තමන්ගේ කුඹුර අතහැරලා ඒ කියන්නේ හම්දුනේ අර ඊළඟ එකේ උදා කියලා දැම්ම ඒකට ලියන්නේ ඊළඟ එකේ ලියන්නේ හරි තම කෙත අතහැර අනුන්ගේ කෙත් කෙත් සුද්ධ කළ යුතුය අනුන්ගේ කෙත් සුද්ධ කළ යුතු යයි කොට සිටීම වැනිය හරි දැන් මේකෙන් කියන්නේ පුතේ දැන් මේ යථාවාදී තථාකාරී ගුණේ නැති සාස්පුරු තමන් අවබෝධ කරගන්නේ නැහැ තමක් අවබෝධ කරන්නේ නැහැ හැබැයි
අනිත්‍යය මොනවාරි දෙයකින් අවබෝධ කරවන සාර්ථක නැහෙනි ඇයි බුදුහාමුදුරු කියන්නේ පුතේ තමාගේ දියුණුවත් අනිත්‍යයේ දියුණුවත් කියන දෙකම ඉෂ්ට කරගන්න තමයි බුදුදහමට අනුව වැදගත් වෙන්නේ හරිද එතකොට ආන් ඒ වගේ අය බුදුහාම මේ මේ සූත්‍රයේ සඳහන් කරනවා පුතේ ඒ වගේ අය මේ වගේ කියලා ඒ කියන්නේ පුතේ තමාගේ කෙත තියෙනවා ඒ කියන්නේ තමාගේ කුඹුර තියෙනවා හැබැයි තමාගේ කුඹුර වපුරන්නේ නැහැ පුතේ අනිත්‍යයේ කුඹුර වපුරන්න හිතනවා තේරුමක් නැහැනේ අනිත්‍යය ගෝව වපුරවොත් මුන් තමයි එකකින් අස්සන්න ගන්නෙ. එතකොට තමන්ගේ කුඹුර වපුරන්නේ නැතුව පුතේ අනිත්‍යයේ කුඹුර වපුරනවා කියලා හිතද්දී හිතලා කටයුතු කරද්දී පුතේ සමහරක් වෙලාවට තමන් නොදැනුවත්වම තමන්ගේ කුඹුර කවුරු හරි එකෙක් හරි දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි එවල වපුරන්න පුළුවන්. ඒක නිසා කරන්න ඕනේ මොකද? තමන්ගේ කුඹුර වපුරවගෙන ඉන්න ඕනි ඉස්සරෝ. නේ? එතකොට මෙතනදී කියන්නේ මේ ගුණේ නැති සාස්ත්‍රයේ ස්වභාවය මේ වගේ සාස්ත්‍ර චෝදනාවට ලක් වෙනවා කියලා කියන්නේ. එහෙනම් ඒකෙන් කියන්නේ තමන්ගේ කුඹුර අතහැර අන් අයගේ කුඹුර වපුරනවා කියලා හිතා ගන්නවා වගේ වැඩක් කියලා කියන්නේ. ඒ කියන්නේ පුතේ මේ වගේ සාස්ත්‍රු වැඩක් නැහැ කියලා කියන්නේ. හරි. ඊළඟ එක. හරි. සමනාර්ථයේ පැමිණ ශ්‍රාවකයන්ට දහම් දෙසුවද ශ්‍රාවකයන්ගේ අවධානය නොගන්න. දැන් කෙනෙක් ඉන්නවා යා අවබෝධ කරගෙන ඉන්නේ. හැබැයි පුතේ ඒ අවබෝධ කරගත්ත එක්කෙනාට අනිත් අයට ධර්මයේ දේශනා කරලා පුතේ එයාලගේ අවධානය ගන්න බෑ. නේ? එයාලගේ අවධානය ගන්න බෑ. තමන් අවබෝධය ලැබලා ඉන්නේ. හැබැයි අනිත් අයට අවබෝධ කරවන්න බෑ. හරි. ඒක නෑ. හරි. උදා කියලා දාලා උදා කියලා දාලා පුතේ ඒක ලියා ගන්න. පරණ බැඳීම් සිඳ අලුත් බැඳීමක් ඇති කර ගැනීමක් වැනිය. ඒ කියන්නේ පුතේ පරණ බැඳීම් ඉවර කරලා අලුත් බැඳීමකට යනවා. අලුත් බැඳීමක් ඇති කර ගන්නා වැනිය.